දැනුම තියෙන කොටස් දෙකක්. එකක් තමයි මේ පංචේන්ද්‍රිය හරහා ලබා ගන්න දැනුම. ඇහ කන නාසය හරහා ලබා ගන්න දැනුම. මේක වැදගත් එකක් තමයි තාර්කික දැනුම. මේ දෙකම එකතු වුණාට පස්සේ තමයි ඇත්තටම දැනුම කියන එක හැදෙන්නේ. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ මේ පාලකයෝ මේ දැනුමෙන් තාර්කික දැනුම වැහුවා. මේ පංචේන්ද්‍රිය දැනුම විතරක් දැනුම බවට පරිවර්තනය කළා. නෙළුම් කුළුණ හදලා ටීවී එකේ පෙන්නලා මේකෙන් රට දියුණු කරන්න පුළුවන් කිව්වා. හම්බන්තොට වරාය හදලා ලක්ෂ 1100ක් වේදන් කළ උත්සවයට මේකෙන් හදන්න පුළුවන් කියලා කිව්වා. මෙහිම අපිට වඩා පෙන්නවා. හැබැයි අවසානයේ මොකද වුනේ? තාර්කික බුද්ධිය වැහුවා. නෙළුම් කොණ්ඩ කීයක් යනවද? ණය ගෙවන්න පුළුවන්ද? උපදිනවද? ඒව වැහුවා. ණය ගත්ත අධිවිගේ මාර්ගය හැදුවා. ඒවෙන් උපදිනවද බැලුවා. ඒව වැහුවා. හැබැයි දැන් මොකදලා තියෙන්නේ? දැන් මිනිසුන්ගේ තාර්කික බුද්ධිය අවදි වෙලා තියෙන්නේ. ඒක ඉතා හොඳ එකක්. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා දැන් සමාජි ගොඩාක් සවිඥානික වෙලා තියෙන්නේ.